අපි තවමත් සාකච්ඡා කරමින් ඉන්නේ තුන්ගෙන ගාථ රතනේ එතවනු මේ අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරං ශ්‍රේෂ්ඨ රතනයක්ද ඉදම්පි බුද්ධේ රතනං පනීතන් කියන මේ වශනය තේරුම තමයි මේ දේශනා කීපයකින්ම සාකච්ඡා කරන්නේ භාගිතුන් වහන්සේ ොයි විදිහයේ රතනයක් වෙනවද. භාගිතුන් වහන්සේ ඇසුරු කරන්න පුළහන් කොයිවාගේ අයටද මෙ අදී කරුණු අපි කලින් දේශනාවල්ලත් සාකච්ඡා කළා. විශේෂයෙන් අනෝම සත්ත පරිභෝගන් කෙන ප්‍රකාශයට අනුව භාගිතුන් වහන්සේ ඇසුරු කරඩ. අනෝම සත්වයෝම භාග්‍යවන්තයි කියෙන කාරණාව අපි පහුගේ දේශනාව නිමා කරනකුට සඳහන් කළා එතොර කාටද මේ අනෝම සත්වයින් කියල කියන්නේ එම යත්තන් මෙතන සඳහන් කළා මහාසත්වය වූ කවුදු මහාසත්වයින් කියන්නේ කියලා ඒ කාරණාපිනතින පැහැදිරි කළා උපනිශ්්‍රය සම්පත් තියෙන මාර්ගඵල ලබන්්ඩ වාසනා ගුණ විශේෂයෙන් තියෙන හතරපද ගාතාවක් නමුත් දේශනා කරලා ඉවරවෙනකොට. ඒ ගාථරථනයෙන් ධර්මය අවබෝධ කරගෙන. අරහත්වය ලබන්නට තරම් පින් තියෙන මේ ලෝකයේ පිළිබඳව කලකිරීම් සහිත ඥාන පහළ කරගන්න සමර්ථ බාහිය ධාර්චීරය මහතෙරුන් වහන්සේගේ පටන් අන්‍ය වූ මහා කුලපු ත්‍රයන්ගේ ඉපදුන මහා ශ්‍රාවකයන්ට එම ත මහා සත්්‍යයන්ට පරිභෝගයි කළ සඳහන් කරනවා මකද මේ සඳහන් කරන්නේ හතරපද ගාතාවක් අහල ඉවරවෙනකොටේ අරහත්වය ලබල මේ සංසාරි කෙරවල කරඩ තරන් භාග්‍යතියෙන අයටම භාගිතුන් වහස ඇසිරු කරඩ වටිනාවා කියලා ද භාගිතුන් වහස ඇසුර උන්වහසලට පාඩුවක් නෑ දැමිතන ධාරුචීරියය මහරහතන් වහස ගැනත් සඳහන් කරනවා අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම අර්හත්වය ලබාගත්ත උතුමන් වහන්සේලා අතර මුලින්ම ඉන්නේ බාහිය ධාරුචීරය මහරහතන් වහන්සේ භාගිතුන් වහසිට කරදරයෙක් වුනෙත් නෑ සංසාරෙන් එතරවෙඩ කියලා මහලොකු දුකක් වින්නෙත් නෑ. භාගිතුන් වහස මගදිමුණ ගැහුුණ ස්වාමිනි මට බණ ටිකක් අහන්ඩ වන කෙලකීවා. මේක බණ කියන වෙලාව නෙමෙයි එක පින්ඩ පාති වැඩින වෙලාවල්. භාගිතුන් වහස එහෙම සඳහන් කළත් බැගෑපත් ආරාධනාවක් කළා ස්වාමීණි මට ගොඩක් එපා මට බොහම ටිකක් කියල දෙන්නේ. එහෙම කියනක කොටම භාගිත වන්හසේ ඔහුදිහා ඥාන ඇසින් බැලුව තා වැඩි වෙලාවක් ජීවත් එන්නෙත් නෑ නමුත් සුළු දෙයක් අවබෝධ කරගෙන සසර කෙරවල කරන්න තරං භාග්‍ය තියෙන කෙනෙනෙ. ඉති එනිසාම තමයි මහ මගදිම ධර්මය දේශනා කළ ඉති ඉතාමත් ඉතාමත්ම කෙටි දේශනනා අහලයිඉවරවෙන කොට සවකලෙස් නසල රහත් වනා විදි කරගණඩ කියල ාගතුන් වහසසිගින් ඉල්ලීමක් කළත් පාත්‍රාසිවුරු සොයාගෙන එන්ඩ කියල කීවා. පාතාසිරු සොයාන්ඩ ගිහිල්ල කහල් ගොඩකර ෙදිකෑ ලිකුතු කරන වෙලාවි එල දෙනක් ඇනල උන්හස පිරිනිවම් පානවා. ඉදිමිතර සඳහන් කළේ ආං එවන් මහ ශ්‍රේෂ්ඨ පුුණ්‍යවන්තියවූ. බාගිතුන් වහසගේ ශ්‍රීීමකහිෙන් බණපද හතරක් අහලා ඒ වගේ කෙටි ප්‍රමාණයකින් අරහත්වය ලබ්ඩ පුළුවන් සසර අසීමමාන්තික කුසල් රැස් කරගත්ත මහ සත්පුරුෂෝම වටිනවා බුදුරජාණන් වහස ඇසුරු කරන්න කියෙනෙකයි එේම නැත්තන් නැවත සඳහන් කළා අරහත්වය සඳහා සුදුසුකම් තියෙන අය භාගිතුන් වහන්සේ පරිහරණය කරන්න සුදුසුයි කියලා. ඇසරු කරන්න සුදුසුයි කියන. අපි ඔය කාරණ්ටික පෞ්ගිය දේශනා අවසානෙත් මතක් කළා. ඒ කාරණාවත් එකතු කරගෙන අපි අද ධර්ම දේශනාව එතනින් දලා ඉස්සරහට පවර්තගෙන යමු දස්සනා අනුත්තරී යයි. භාගිතුන් වහසේ කොච්චර උතුම්ද කියන කාරණාව පැදිලිකට මේ දර්ශයු. බොහොම උතුම් දස්සනා අනුත්තරීයි. එදට මේ කාරණාව පැහැදිලි කරලා තියන්නේ අංගුත්තර නිකායි චතුක්ක නිපාතිය හැත්තෑ දෙවැනි පිටුවිය සඳහන් කරනවා අනුත්තරීය කිය සූත්‍රය. මේ අනුත්තරීයේ සූතරයේ තමයි මේ කරුණු පැහැදිලි කරලා තියන්නේ. එකතවට රතන සූත්‍රයේ පැහැදිලි කරන මෙතැනට භාගතුන් වහස කොච්චර උත්තරී තර රතනයක්ද කියන කාරණාව විස්තර කරනකොට අනුත්තරීිය සූතරයෙන් කරුණු වෙතෙන්ට අරන් පැහැදිලි කරලා තියෙනවා. දොර දස්සනයා නුත්තරයයයි කියල කෙන්නේ භාග්‍යතුන් වහසේ දකිට හරි වටිනවා එද ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා මේ ලෝකයේ දැකීමට සුදුසු යම් දෙයක් තියෙනවාද. ගේ නොයෙක් දේවල් අතර භාගිතුන් වහසේ කොච්චරවාටිනවාද පිළතුට මේ ලෝකෙ දැකීමට සුදුසු දේවල් කියලා කියන්නේ දැ අපි කොච්චර දේවල් බලන්ඩය නෝද අපි පැත්තෙන් කල්පනා කරලා බලහම් අපි සාගරයේ බලන්ඩත් කැමති ගංගා ඇලදොළ ගලනවා බලන්ඩත් කැමති දියඇලි බලන්ඩත් කැමති අලි ඇත්තු බලන්ඩත් කැමති තවත් නොයෙක් වනසත්තු බලන්ඩත් කැමති සත්ව උද්‍යාන නරබණ්ඩත් කැමති මෙන්න මේ විදිහයට කල්පනා කරලා බලහම මේ ලෝකයේ අපි මේ ඇස් දෙකෙන් බලන්ඩ කැමති දේවල් කොච්චර තියෙනවාද නමුත් පිඳතුනේ ඒ කොච්චර දේවල් බැලුවත් අපටඒකින් වෙෙන ලාභයක් තියෙනවාද. ඒ බැලීමේ තන්හාව නිසා අපි ඒ දේවල් බලන්ට එලඹෙනවා මිසා අපට වෙන වෙච්චි ලාභයක් නෑනේ නැවත් මෙතර සඳහන් කරන්නේ භාගිතුන් වහසගේ දැකීම කොච්චර උතුම්ද මෙත සඳහන් කරනවා ආර්ය වූ දැකීමක් වෙන්න නෑ අනනික් කිසිදයක් බැලිවට රය වූ දැකීමක් නම් භාගිතුන් වහසේ වගේ උත්තම රතනයක් දකිනකම තමයි යාරී වූ දකීමක් කියල කියම. එනිසා පැහැදිලි කරනවා කලකිරීම පිණිස විරාගය පිණිස ගුණයන් අවබෝධ කර ගැනීම පිණිස සම්බෝධය පිණිස වෙන මොනව දැක්කත් හේතුවෙන්නේ නෑ. නමුත් සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ දැකීමම මේ සියලු දැකම් අතරින් අතිශයින්ම උතුම් කියලා. ආ දැක්මක් භාගිතුන් වහසේ සම්බන්ධයෙන් මනාව පිහිටි ප්‍රේමයක් ඒ ප්‍රේමය සහිතෝ භාගිතුන් වහස දිහා දකිනවනන්. බල නොවන ශ්‍රද්ධාව සහිතෝ බලනොවනන් දකිනොවනනි. ඒ කාන්තයෙන් භාගිතුන් වහසේගේ දැකීම උතුම්. යමෙක් ප්‍රේම මාත්‍රයක් උපදවන ශ්‍රද්ධහා සිතින් භාගිතුන් වහස දකිනවාද ඒක ඔහුට කල්ප ගානක් හිතසුව පිණිසම හේතුවෙන මහා උසස් දැකීමක්ම බවට පත්වෙෙනවා. අන්න ඒක නිසා මේ ලෝකයේ දැකිය යුතු සියලුම දේවල් අතරින් උසස්ම දැකීම භාගිතන් වහස දැකීමයි ඒ නිසා කියනවා. දස්සනානුත්තරී යයි දැකීමෙන් උත්තරීතර වෙන්නේ භාගිතුන් වහන්සේගේ දැක්මමයි. එළඟට සඳහන් කළා සවනානුත්තරී යැයි මේ ලෝකේ අහන දේවල් අතර උතුම් වෙන්නමකක්ද අපිට අහන්ඩ දේවල් කොච්චර තියෙනවාද. අපි කොච්චර දේවල් අහන්ඩ කැමතිද නමුත්තඒ අහන කිසි දෙයක් අපිට නිවන පිණි සහේතුවෙනවාද රාගයේ වැඩිකරල දවේශයේ වැඩි කරල මෝහය වැඩි කරල නිරේ පැත්තට මරන් ගෙනවා දස්සනානුත්තරී යයි කියල කීවත් අපි බලන දේවල් ගැන කතා කලා ද නැහීම් බැලීම් කියන දෙකම එක ළඟ තියෙන නිසා මේ ලෝකෙ කොච්චර දේවල් දකිනවද කියන කාරනාවත් අපි මතක් කලා අපි කැමැත්තෙන් බලන කොච්චර දවල් තියෙනවාද ඒ හැම දෙයක්මත් අපි මේ සංසාරය දිහාට ඇදළදානවා මිසත් සංසාරයෙන් එගොඩට ඇදලදාන්නේ නෑ එනම් දැකීමත් එහෙමයි ඇහ මත් එහෙමයි බාගිතු නොහසළඟට පැමිණිච්ච ගාමිණී ගමිනික නළුවේ යහරි දක්ෂ නළුවේ කොයි තරං දක්ෂද කියනවන පොහුට රංගනයක් ඉදිරිපත් කරන්න නිලියන් දහසක් අවශ්‍යයි කියල කියන්නේ. එහෙම නැත්තන් ඒ රංගනය ඉදිරිපත් කරන්නේ නෑ. නිලියන් දහසක් ඉන්ඩියෝනේ. එ තරම්ම දක්ෂයි. එක දවසක් යන බුදුරජාණන් වහසේ මුණගෙහින්දෙ. භාගිතුන් වහස මුණගෙහිලා ටික වෙලාවක් සතුටු සාමීජයේ කතා කරලා ගිතුන් වහස කියනව තමගේ ගුරුවරු ගැනන්නේ මේ ශිල්පය මට උගන්නපු ගුරුවරු කොහොමද කියලා. අවසාන කියනවා ස්වාමිල් දැන්ගේ කවුරුත් නෑ ඇ මට විශ්වාසයිඒ සියලුම දෙන ඉපදිලලායින්නෙ බඹලයෝ කියලා. ස්වාමිනය එහෙම නේද කියල හවා භාගිතුන් හසිකොම් මගින් අහන් දෙපා ගාමිණී නැවතත් අහනවා නැවතත් සඳහන්කර ගාමිණී මගගේ අහන් එපා ආයෙත් අහනවා භාගිතුන් වහසේ වෙලා වහන්නේ ගාමිණී ඔබ මට නිහඬව ඉන්ඩ දෙන්නෙම නැද්ද. එහනක් දැනගණ්ඩ කියලා කියන ඔබේ සියලුම ගුරුවරු ඉන්නේ පහස කියන නිරී කියලා. එදර ගාමිණට දුක හිතෙනවා. ගාමිණී අන්ඩනවා මකම බෙනමම සූත්‍රයක් වෙනම සාකච්ඡා කළ යුතු. ගාමිනී අඩනකොට භාගිතුන් හසයහන යි ගමිය අටන්නේ ආචාරිවරු නිරේට ගිය නිසාද නෑ ස්වාමීී. ඒගලො නිරේට ග නිසා එෙමෙයි මමාඩන්නේ මේවාගේ ශාස්ත්‍රයකයගොලු මට පුරුදු කළේයයි බලට ගාමීට අටිලබි චවබෝධී ඒවාගේ මේ මේ ලෝකෙ කොච්චර දේවල් දැක්කත් භාගිතුන් වහන්සේගේ දැකීම තරන් උතුම් වෙන්නෙත් නෑ මේ ලෝකෙ කොච්චර දේවල් අපි කැමැත්තෙන් ඇහුවත් භාගිතුන් වහන්සගේ ධර්මයෙන් බණපදයක් අහනෝතරන් ඒකක්කත් අපට නිවන සඳහනන් හේතුවවෙෙනෙ නෑ. හැමේකක්ම නිරේ සඳහා හේතුවෙන්ට පුළුවන් නිවන සඳහා හිීතුවෙන්නේ. නිවන සඳහා හීතුෙන්ඩනම් ශ්‍රවණය කළ විත්ත්‍ය භාගිතුන් වහන්සේගේ ශ්‍රී සද්ධරමීම පමණයි. ඒනිසා සවනනඋත්තරීයයි අහන දේවල් අතර උත්තරීතර වෙන්නේ ධර්මශ්‍රවනය කිරීමයි. ඒ සඳහන් කරනවා පරිචරියානුත්තරියයයි කියලා මකද මේ පරිචරියානුත්තරී යයි කියල කියන්නේ අතවැසිකන් කරනවා එකෙදොට මේ ලෝක අතවැසිකං කරන්න කීදනෙක් ඉන්නවාද කීදෙනෙකුට අතවැසිකං කරන අය ඉන්නවාද රජවරුන්ට ඉන්නවා මැති ඇමතිවරුන්ට ඉන්නවා ප්‍රභූුවරුන්ට තාව වෙනමායායට ඉන්නවා ධනපතියන්ට ඉන්නවා එදා කාල්ලන සිටුවර අතකාලේ ධනපතිය ඒ අයටත් එහෙම ඉන්නවා හොඳයට විතරැක් නෙමේ නරකායට අතවැසිකන් කරන ඇත්ති ඉන්නවා පාතාලනායකයන්ටත් අතවැසිකන් කරන ඉන්නවා මිනිස්සු රවට්ටනායට අතවැසිකන් කරන ඇත් ඉන්නවා සමාජයේ විනාස කරනයට හටජාතිය විනාස කරන යමෙක් ඉන්නවද වන්නට අතවැසිකන් කරන ඇත් තින්නවා. ඉතින් මේ වගේ මේ ලෝකයේ අතවැසිකන් කරන්න කොච්චර දෙනෙක් ඉන්නවද. නමුත් ඒ කාට කරන අතවැසිකමටත් වඩා මේ ලෝකෙ උතුම් අතවැසිකම වෙන්නේ භාගිතුන් වහසේර කරන අතවැසිකම්. ඒක මේ ලෝකෙ කොතනව දෙවන්නේ නම් නෑ කාට කරන අ ා ාගිතුන් වහන්සේට කරන අතවැසිකමට. සමාන වෙන්නෙත් නෑ භාගිතුන් වහන්සේගේ අතවැසිකම කරන කෙන කොයි තරන් උතුම්ද අනික් මේ ලෝකෙ කාට අතවැසිකන් කළත් භාගිතුන් වහසේගේ අතවැසික මේ සොලොස් කලාව එකක් කට වටි නෑ කියල කියහම එක නිවැරදි ඒ තරම් උත්තරීතරයි බාගිතුන් වහස වෙනීම අතවැසිකන් කරන එක වර්තමාන නම් අපි මේ අත වැසිකම කියෙක මොකක්ද කියන්නේ වත පිළිවෙත එදා භාගිතුන් වහස වෙනෙන් අත වැසිකන් කළ අදත් ඒ අතවැසිගොමතුමා වත පිළිවෙති කෙනෙකුට පුළහන්නම් උදේ පාන්ද රවදි වෙලා භාගිතුන් වහස වෙනුවෙන් වත් පෙළිවෙත් කරට ජීවමානුව වැඩ ඉන්නවා කිය කල්පනා කරන එහෙම ජීවමානුව වැඩෙහිටිය නම් මං කොහොම දාද කටයුතු කරන්න එදා කටයුතු කරන්න ලැබුණනං අවස්ථාවක් ඒ අවස්ථාව ආද ගන්නේ එකයි මේ කියන්නේ සාමාන්‍යෙන් අපි ධර්මය තුළින් ඉගෙන ගන්නේ භාගිතුන් වහසේ අවදිවෙන්නේ පාන්දර හතරයි හතලි හහිට විතර කියලා ඔොද පෑ විනාඩි විස්සක් විතර සැතපුලු සාමාන්‍යයෙන් තුනයි විස්සට විතර වගේ මේ වෙලාවල් එ හාට මෙ හට වෙනස්වැඩ පුළහන් සාමාන්‍ය අනුමාන කරලා සඳහන් කරලා තියෙන කරුණුත් එක්ක ඒ විදිහට සංසන්ධනය කළ කල්පන කළ තර හතලිය තර ීමට බාගිතුන් වහස අවධිය එකන සෑම දවසකම සැතපුනා කියන කාරණාවක් කොහෙවත් සඳහන් කරන්නේ ඇැබැතින් මහර හතන් වහන්සේල නං අවුරුදු හතලිහ පමණ එක දිගට නිදි මර පුරහතන් වහසල තිබම භාගිතුන් වහස හම වැඩදන්නේ මක මෙතැන්ට එඩ භාගිතුන් වහස ඕන තරන් ඊට වඩා කැපකිරම් කළා සාරිබුෘත්තයන් වහන්සේ අවුරදු හතලිහක් විතර සඳහන් කරන්නේ අන්ස අනුවට විතරයි වාඩි වෙන්න කියලා සැතපිලාම නෑ දෙ අපිට තේරරිෙන්න්න ෑහෙම වැඩිඉන්නේ කොහොමොද කියවා ඉරි භාගිතුන් වහසෙත් හැමදාම සැතපුුණේ නෑ කියන කතාව සඳහන් කරනවා සමහර දවසක සැතපිලා තියීමෝ දෙවියන්ට ධර්ම දේශනා කරලා ඉවර වෙලා අපි වගේ ගිහිල්ලා මහන්සේ කළ ඉක්මනට සැතපෙන්න්නේ නෑ දේශනාවෙන් පස්සේ දෙවියූ පිටත් කරල භාගිතුන් වහසේ නැවතවතාවක් මුවකට දෝවනය කරගෙන ශරීර සුවය උදසා භාගිතුන් වහසේ සක්මන් කරනවා එතුටර දවසු පුරාවාඩිවෙලා ශරීරයට තිබුණ අපහසුතාවේ මගැහැරෙන්න්න බාගිදුනා සක්මන් කරනවා ඒ සියලු කටයුතු නිමා කරලා තමයි මද වෙලාවක් භාගිතුන් වහස ඇත පිලා තියවේ ඉතින් ඒ වත පිළිවෙත කරනකොට යටත් පිරිසෙන් ඒ ආසන්න කාලයවෙනකොට භාගිතුන් වහසට මෝදෝනය කරන පැන් ඒ ආදී දේවල් පිළියල කරලා භාගිතුන් වහස වැඩ ඉන්න සුගන්ද කුටිය හැටීට අපි සකස් කරගෙන ඉන්න විහාරමන්දිරයේ ධාතුමන්දිරයේ නැත්තං සෑ මළුව බෝ මළුව මේ දේවල් ඇමදලා පහ දල්වෙලා තව කළේුතු වත් පිළිියුත් සම්පූර්ණ කරලා. යම් කෙනෙක් මේ අතවැසිකම එදා කලා වගේම අදත් කරනවනන්. ඒකෙන් ලැබෙන ආනිසංසේනං මෙච්චරයි මෙපමණයි කියල සඳහන් කරලනේ. පිෙනතින සමහරය සමහර රටවල්වල ගිහිල්ල වෙඩ පුළහන් තමන්ගේ රටේදිම වෙඩ පුළහන් විවිධ විවිධ දේවල්ලලින් නොෙක් ආකාරයේ දක්ෂතා පෙන්නුම් කරනවා අපි සමහරලාටේ දක්ෂවූ රටට කීර්තියක් අරගෙනන අයි රටේ අනාගතයට කීර්තියක් ඇතිකරවනයි එත අපේ රටේ කෙනෙකුට ගිහිල ම අහවලාගේ රටේ කියල කියන්ඩ රට වෙනුවෙන් නමක් තියපු අයි අපි ඇයි පිළිගන්ඩ සමහරලාට රතු පලස්සෙල්ල මේ මංගල බේරී වාදනය කරලා බොහෝ දෙනාගේ සතුට ප්‍රකාශ කරන අතර ඒ මැදින් ඒගොල්ලො එක්කරගෙනෙනවා. නිකං හිතන පිට ගිහිල්ල යමක් දිනල එන පිරිසක් කියල. නමුත් සඳහන් කරනවා ඒ අයි බලන්ඩ කොච්චර දෙනෙක් එකතුවෙනවාද. ඊට වඩා කෙලිම් ඇස් දෙකින් දැකලා සතුට්ටුවෙන්ට වටනනා කියලා උදේ පාන්දර නැගිටලා භාගිතුන් වහස වෙනුවෙන් වත පිළිවෙති කරලා සෑමළුවෙන් බෝමලුවෙන් විහාරමළලුවෙන්. විහාර මැදුරෙන් එලියට එන කෙනාව ඔග දොහු ඒ කාන්තයෙන් සුගතී යන කෙනෙක් ඒ කාන්තයෙන් දෙව්ලු ූපදින කෙනෙක් එනිසා ඔහු දකිනෙක අර කවුරු දකිනුවටත් වඩා වටිනවා කියර එනම් මේ පරිචරයානුත්තරී යයි මේ ලෝකෙ අත වැසිකමක් කරන්න කෙනෙක් ඉන්නවාවනන් භාගිතුන් වහන්සේට කරන අතවැසිකම තරන් උසස් අතවැසිකමක් වෙන කාටකිරුව අපිට සම්පූර්ණ කරන්න වෙන්නෙ නෑ කියන කාරනාව පැහැදිලි කරනවා. එනිසා මෙතන සඳහන් කලා සාරිපුත්්ත මහරහතන් වහන්සේ වගේ උතුම් අනෝම සත්්‍යයන්ටම තමයි භාගිතුන් වහසේ පරිහරණය කරන්න සුදුසු වෙන්න කියලා. ඔද සාමාන්‍ය කෙනෙකුට භාගිතුන් වහස පරිහරණය කරන්න සුදුසු නැහැ සාමාන්‍ය කෙනෙක් සුදුසු මදි කාරණාවක් මෙදන කිය නිතාම ගැඹුරු හර්ථයකි. භාගිතුන් වහසගේ ප්‍රඥාව මෙච්චරයි බැපමණයි කියෙන සීමාවක් නෑ. ඒ ප්‍රඥාවළඟ සාරිපුත්තයන් වහසගේ ප්‍රඥාව කොයි තරන් පුංචි ප්‍රඥාවක් දුන්නහසර තියන්නේ ඒ භාගිතුන් වොහසලට. නමුත් කොච්චර ප්‍රඥාවන්තද කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේම ඉස්මතු කරලා පෙන්නෙනවා සංකස්වපුරීයට වැඩපු වෙලාවී. බද භාගිතුන් වහසට වුවම නාවම තිබුණා සාරිපපුත්්‍යයන් වහසේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි කියෙන තනතුරුන් වහසට දෙන්ද. එක සුදුසු සාරිපපුදයන් වහන්සේ තමයි මේසාසලී. එනිසා භාගිතුන් වහසේ ප්‍රශ්න කීපයක්ක නවා. සෝවාන් වහන්සේ ට විෂේවෙන ප්‍රශ්නයක් ඇහුවහම සෝවාන් වෙලා නැති මිනිසුන්ට කටඋත්තරනේ. තේරෙන්න්නේෙම නෑකට උත්තර දෙෙන්න්නේ. ඇැබැයි සෝවාන් වහසල එක දිගට උත්තර දෙනවා. සකදාගාමින් වහසලට විශේ වෙන ප්‍රශ්නයක් ඇහූ හම සෝවාන් වහසල නිරුත්තරයි. අනාගාමින් වහන්සට විශේවෙන ප්‍රශ්නයක් ඇහූ හම සකදාගාමින් වහන්සලා නිරුත්තරයි. මහ රහතන් වහන්සලට විශේ වෙන ප්‍රශ්නයක්ක හපු හම අනාගාමින් වහසලා නිරුත්තරයි. අසූම හාශ්‍රාවකයන්ට විශේවෙන ප්‍ර්නයක් ඇහු හම. සාමාන්‍ය රහතන් වහසල නිශ්්‍යබ්දයි සතර මහා තෙරවරුන්ට විශේ වෙන ප්‍රශ්නයක් ඇහුව හම අසු මහාශාවකයන් වහන්සලත් නිශ්ශබ්දැයි. අගදශ්‍රාවකයන් වහන්සලා දෙනමට විෂේ වෙන ප්‍රශ්නයක් ඇහු හම සතරමහා තෙරවරුත් නිශ්ශබ්දැයි සාරිපෘත්තයන් වහන්සට විෂේව වෙන ප්‍රශ්නයක් ඇහූ හම මොග්ගල්ලානයන් වහසෙත් නිශ්්‍යබ්දැයි. නමුත් සාරිපුතයන් වහස උත්තරදිවා. එතකුට සාරිපපුත්තයන් වහන්සේ උත්තර දෙෙන්ඩ බැරිවෙඩ නං කාට විශේවෙන ප්‍රශ්නයක් දහඩු වෙන්නේ. ඉං ලෝවතුරා බුදුවරුන්ට විෂේවෙන ප්‍රශ්නයක්ක හැලෝනි. හැබැ එහෙම ප්‍රශ්නෙකුත් භාගිතුන් වහන්සේ අහනවා සාරිපෘත්තයන් වහස කල්පන කරනවා. භාගිතුන් වහසේ නුවනැසින් දකිනවා ප්‍රඥ්ඥාව නැමති සාගරය තුළ කිමි දෙමින් භාගිතුන් වහස ප්‍රශ් උත්තර හයවා කිල ඒ බද්ධවිශේෂ අයත් ප්‍රශ්නයක් නිසා සාරිපපුත්තයන් වහසසි කොහොමත් උත්තර හොයඇන්න්න බෑ භාගිතුන් හසේ දන්නවා පුංචි අවවාදයක් පුංචි උපදේශයක් ලැබුණොත් අනිවාරෙන් බුදුවරුන්ට විෂේවෙන මේ ප්‍රශ්නය විසඳනා කියන. එනිසා භූතමි දංසාරිපුත්තග ලකරු හතරක් කියනවා එ අකුරු හත සවනව කෙනවාත් එක්කම ලෝතුරා බුදුරජාණන් වහන්සේට විෂේ වෙන ධර්ම කාරණාව අති්‍යක්ත ස්වභාවීෙන් විස්තර කරගෙන ය නවා. අං ඒකෙන් සියලු දෙනාටම ඔප්පු කලා භාගිතුන් වහන්සේ මේ සාාසනය බුදුරජාණන් වහන්සේට පල්ලහැන් ඉන්න මහා ප්‍රඥාවන්තයා මේ සාරිපපුත්තයන් වහන්සේ මයි කියලා. ඒනිසායි ප්‍රඥාවන්තයෙන් නත රග්්‍රස්ථානයඋන් වහන්සට ලැබෙන්නේ. ඉතින් මෙතන සඳහන් කරනවා ආං ඒවාගේ මහා ප්‍රඥාවන්තයෝම සුදුසුයි භාගිතුන් වහන්ස ඇසරු කරන්න. අප සුදුසු මදිි කියල ඇතකොට කියන්නේ. දි අපි සුදුසු මදි කියන කාරණාව හරියට හිතුවොත් අපිටම තේරෙනවා බාගිතුන් වහන්සේට වඩා අපි කොච්චර ඇතද කියලා. ඇයි වරක් දේශනා කලා මහනින යම් කෙනෙක් මගේසිවරු පොටිං අල්ලගෙන මා පියවර තබමින් ඉස්සරහට වඩිනකොට මගේ පියසටහන උඩම පියසටහන තබ තබා මගේ පිටි පස්සංආවත් දේශනා කරපු මාර්ගයේ හරියට පිළිපදි නැත්තං ඔහු මට ගොඩාක් ඈතයි කියලා සිවුරු පොටින් අල්ලගෙනෙන කෙන මට ගොඩාක් ඈතයි කියල සඳහන් කලා ප්‍රතිපත්තිය ගරු කර නැත්තන් සැතපුම් සිය දහස් ගානක් ඈත ඉඳල හරි භාගිතුන් වහස දේශනා කරපු ප්‍රතිපත්තියට අනුව ජීවිතය ගොඩනගෙනවනං යම් කෙනෙක් මහනින ඔහු කොයිතර ඇතින් හිටියත්. ඔහු මට ඉතාම ලංගශ්‍රාවකය කියර දේශනා කළා අගේ නිසා පින්නතුන භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන්න අපි තාම කොච්චර ඈතයිද. වහ වහාම භාගිතුන් වහසේ දේශනා කරපු මාර්ගයෙන් භාගිතුන් වහසගේ අවවාදය තුළ කීකරුවෙඩ පුළුවන් වුණොත් ඒ අවවාදයේ මත කීකරු වෙඩ වෙන්නට ඔහු ලංවෙන්න බුද්ධ රථනය පැත්තට. මෙ බුද්ධ රතනය දිහාට ගමන් කරනවා කියල කියන්නේ නිවන පැත්තට ගමන් කරනවා කියන එකමයි. එනිසා තමයි සඳහන් කළේ මේ උසස් අනුවම සත්ත්වයම සුදුසුුවයි භාගිතුන් වහන්ස ඇසිරු කරන්ට. බොද ඒකෙන් පෙන්නන්නේ භාගිතුන් වහන්සේ මොනතරං ගුණවත්ද කියන කාමාව. එළකට තිෙන රති ජනනටටේන රතනං ඇල්ම ඇතිකරවන රතනයන් තියනවනං ආංග රතනයන් අතර භාග්‍යතුන් වහන්සීම තමයි යුතු ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් වෙනවානම් පින්නතුන ඒටත් භාගිතුන් වහන්සේීම පෙන්නනවා. එක සඳහන් කරනවා මේකාරණාව පැහැදිලි කරන්න චක්ට රතනය ගැනේ කාටද චක්්‍රරතනී තියෙන්න්නේ සක්විති රජිරුවන්ට තමයි චකරතනය පහලවෙන්නේ එතර මෙතන සඳහන් කරනවා ඒ චක්‍රරතනය දැක්කහම රජරුවන්ට ගොඩාක් සතුට හිතෙනවා කෙන්්ඩියයට පැන් අරගෙන දකුණු අතින් පැන්ගිහල චක්ක්‍රරතනයට කියනවා චක්‍රතනය ක්‍රියාත්මකවෙඩි මට මේ විශ්වයේදිනල දෙන්න කියලා එතර චක්ක්‍රරතනය ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගන්නවා ඉතාම මිහිරි පංචතූර්යවාදනයක් වාදනය කරනකොට මොනවාගේ හඬක්ද මිහිරි හඬක් ද එවන් මිහිරි හඬක් තමයි චක්‍රරතනය නික්මෙන්නේ චකරතනය ක්‍රියාත්මතු වෙනවා ක්‍රාත්මක විමින් චක්‍රරතනය අහසට නැගෙන. ඒ චක්‍රරතනය අහසට නැගෙනකොට රජිරුත් අහසට නැගෙනෝ ගොඩාක් උඩින් ගමන් කරන්නේ චකරතන සඳහන් කරන උසමගස්වලට වඩා ටිකක් පහලි සාමාන්‍ය ගස්වලට වඩා මදක් ඉහෙලිින් තමයි චකරතනය ගමන් කරන. හැබැ චක්‍ර රථනයේ ආනුභාවය කොච්චරද යොදුන් දොල්හක ඉන්න පිරිවත් අරගෙන මහසර නැගිනවා කියලා. ඉනතිෙන දොළස්යෝදුනක් කියලෙ කෙන දලවසයෙන් හැස්තපුම එක සීවික් තර. ඒ තරම් ප්‍රදේශයකඉන්න සියලු දෙනා මහසර ගන්නවා කිය කියීම. රගෙන අහසින් ගමන් කරනු හරියට පේන කොයි වගේද පලනෙලෙමින් මල් නෙලමින් යන පිරිසක් වගේ ඇයි ගස්වොල් මුදදුුණෙන් යනවා උසගස්වොල්ට වඩා පාතයි පොඩි ගස්වොල්ට වඩ උසයි යම්තැනක රජ්ජිරුවන්ට ශරීරකෘතිය කරන්න අවශ්‍ය වුනාද එහතක ආහාරාණු බව කරන්න පැංසැනහෙන් අවශ්‍ය වනාාද රජිරුවන්ගේ හිත දැනගන්න චක්‍රරතනය සඳහා සුදුසු තැනකට ගිහිල්ල නතර වෙනවා කියල කියනවා එක හරිටර් විස්තර කල්ල තියෙනනක්ට කතාවේ අලවංගුව ගැහු වගේ නතර වෙනවා කියලා එකන චක්‍රර අතනය තියල අප යකඩ ඉන්නක් වගේ එකක් ඒ හරහින් යමු කරල ර කලා තියම අයිහට මෙ හැට යන්න රෝධයක් අංග වගේ කිසිීම තැනක සෙලවෙන්නේ වත් නැතුව රජරු සියලු කටයුතු නිමා කරලා එනකන් චක්‍රරතනය එතනම නතර වෙනවා කෙල් කියීම. එද එහෙම රතනය තමන්ගේ හිතට අනුව ක්‍රියාත්මක වන්න රථනයක් චක්‍රරතනය කෙළ කියන්නේ. කළගෙන සඳහන් කරනවා මේ චක්‍ර රතනය නැවත වතාව රජර අරගන රජරුවන්ට රජිරුවන්ගේ රාජයේ සීමාව සනිටුහන් කරලා දෙල්ලියලා. විශාල පිරිසත් එක්කේ ගමන් කරලා පෙරදිගින් සාගරයට බහිනවා පිනතින මොන තරං ආනුභාව සහිතයිද මේ චක්‍ර අතනය සාගරයට පාර්වනකොට සාගර ජලයේ දෙපැත්තට යනවාකිෙන යොදුනක් විතර සම්පූර්ණ පතුල ඉඳරම් චක්‍රරතනය සාගර පතුලටම බහින ගර පතුළ දකින දවස. දෙපැත්තටක වෙලා යොදනක් පමණ ඇත් වෙලා හරියට ජල දහරාවූ බිත්්තිි දෙකක් වගේ නැගිල තියෙනවා කෙලකේෙනවා අය ජල බින්දුවක් වත් එෙන්න්නේෑ. රජුරුවෝ රාජයේ සීමාව සනිටු හංකරනවා මහසාගර පතුලි තමයි මේ ලෝකිතෙන වටිනාම රතනතින්. බොහෝ රතන සාගර පතුලිතිීමවා. රජුත් එක්ක ගියපර විශාල පිරිස රජු රාජ්‍ය සලකුණු කරලා යුරවෙනකන් මේ රත නහුල නොව කෙර කියවා. අරන්ගෙන්ට තිතුොළ මේ චක්‍ර අතනය මොන තරන් ආනුභහව සම්පන්නද එතනින් ඒ රාජ්‍ය සලකුණු කරලා අහසර නැංගහම බටහිරට ගමන් කරනවා. බටහිර සාගරයේෙත් බැහැස් සහම අර වගේම විපර්යාසයක් වෙනවා එතනත් රාජි සන්ටහන් කරලා උතුරට දකුණටත් සාගරයේ රජ සන්ටහ කර. එතට දැන් යොදුනක් ඈතට සාගර ජලයේ දෙ පැත්තට තල්ලු කරන්න පුළුහන් කියලලා කියහම මේ චක්ක්‍රර අතනයට මොන තරං බලයක් තියෙන් ඇද්ද කියන කාරණාව අපිට කොහොමමෝ තේරෙන් නෑ. එතවට සක්විති රජකුගේ පරිභෝග කරන දේවල් කොයි තරං උතු උසස්ද. එ පරිභෝග කරන දේවල් මොන තරං උත්තරී තරද කියන කාරණාවල් මෙවන් කරනු දැනගන්නකොට තමයි. යම් ප්‍රමාණයක් අපට තේරෙන්නේ. එමන තන් චක්‍ර රථනය කළ කිවට අපි ේක තවත් එක ප්‍රථනයක් විතරයි. එළඟ සඳහන් කරනවා වෙසක්විති රජ්ජරුවෝ අනික් රජවරුන්ට අනුශාසනා කරනවා. ගද රජරුව අහසින් තමන්ගේ රාජ්‍යයට උඩින් යනකොට ඒ ඒ රාජ්‍යවල අයිතිකරුව යුද්ධයක් න නෑ කෙලින්ම්ම රජිරුව රඟට ඇවිල්ලා තමන්ගේ රාජ්‍යම පවර නෝ කෙළිකෙන්. සක්විති රජ්ජුරූ රාජ්‍යවාර්රගන්නෝ භාරාරග නැවත රාජ්‍යඔහුටමදනවා. දීල කියනව පුතේ ඔබේ රාජ්‍ය ඔබම පාලනය කරන්න හැබැයි මම එ එක මේ එක නීතියක් පනෝලයන්න. මුළු රාජ්‍ය පාලනය කරන්න එක නීතියක් පනෝලෝ මකද නීතිය පන්සිල් කඩන්න නැතු පංච සීල ප්‍රතිපදාව මත ඉඳලා මේ රජ්‍ය පවත්තන්ක නවවාදී විතරමයිසක් විති ර ජුරු කරන්නේ. එති අංග නිසා විශේෂයෙන් සඳහන් කරනවා මේ රජ්ජුරුවන්ගේ මේ චක්්‍ර රථනය මොනතරං ශ්‍රෂ්ටිද රති ජනනක්ටේන රතනන්නේ ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් වෙනවනන් නැ දැනට ඇල්ම ඇතිකරවන රතනය අතරතියන්නේ මේ ක්කවිත රජරුවන්ගේ චක්‍ර අතනී ඒකයි චක්‍රර අතනය ගැන මෙච්චර විස්තර කරන්න ඒනිසා සඳහන් කරනවා මෙ රජු යම් වෙලාව යම් තැනක ගමන් ආරම්භ කරන්න කටයුතු කලාන වෙච නැර රාජ්‍ය හතර සනිටුහන් කරලා රජුරූ නැවත පිටත්වෙන් කල්පනාකර වූ හම චක්‍ර අතනය රජුත් අරගෙන එහෙම්මම ඉතාම මිහිරි හඬ නගමින් පිටත්වවෙෙන්න්න පටන්ගරන්න රාජ්‍ය පරිත්‍යයාග කරණයට රාජ්‍ය රජරුව එහෙම භාර කරනවා පංච සීල ප්‍රති පදාව මත ඉඳගෙන රාජ්‍ය පාලනය කරන්න කිය අවවාද කරනවා ඊලඟට පිනතිරි සඳහන් කරනවා සක්විත රජ්ජරූ යම් තැනකද ඒ රජු යම් තැනක ඉඳලා අපපවෝ හැරෙනවා යම් තැනක නතර වෙලා හිටියද එතැනි අප හැරෙනවා එතකොට කලින් මුලින් සඳහන්කර වූ චක්‍රරාතනය ගමන් කලා ඊඟට රජු ඊළඟට සේනාව ඊළඟට ගමන් කළේ කොයි විදිහෙද කියන කාරණාවක හැදිරි කරනවා තැන් මුලින් ඉස්සරලාම චක්‍රරාතන ඇතක රජරනය ගමන් කළේ එතොත් දැන් සාගරයට බැහැල සාගරයේ තමන්ගේ රාජ්‍ය සනිටුහන් කරලා රජර පහ හැරෙනෝ දැන් නැවත පිටත්වෙන්න්නේෙ එතකොට දැන් ඉස්සර ලම රජිරුවෝ සාගරයට බැහැපු නිසා තැන් සේනාවයින්න පිටිපස්සෙන්නේ දයිතුර ආපොහු යන්ට රජිරූ හැරෙනකොට සේනාවත් අනිපත්ත හැරනකොට රජරු ඉන්න පිටි පස්ස රජරීන එතකොට අන්තිමටන මුලින්ම ගිය කෙන ගමන ආපහෝ හැරෙනකොට මුල් එක්කෙන යින්න පිටිපස්ස එතල දැන් හැරෙනකොට ස්සරලම යන්න මිනිස්සු රජුරුවන පිටි පස්සේ එදි ඒ වගේම තමයි සක්විති රජුරුවොත් එක අවස්ථාවක පෙරගමන් කරන පෙරටුව ගමන් කරනවා ඉලඟට මිනිස්සු පෙරටුව යනවා රජුරුව පිටි පසේ නවා ඒ විදියට තම රජුරු මේ රාජ්‍ය සනිටුවන් කරන්න යනකොට යන්න කියන කාරණාවත් විශේෂයෙන් සඳහන් කරලා මෙවන් උසස්සු චකරාතනය සක්විති රජීෙනුවෙන් කොච්චර දේවල් කළාද. දනිසා සඳහන් කරනවා රජුරුව උතුරු දකුණු බටහිර නැගෙනෙහිර මේ සාගරයේ කොයි පැත්තෙන් සාගරයට බැස්සත් එ හැම තැනින්ම රජ්ජුරුව තමන්ගේ රාජ්‍ය සීමාව සන්ටුහන් කරලා ලෝකය දිනව රජ්ජිරු සතර මහා දිවයිනෙන රජරු ලෝකයි දිනනවා. මහත්දීප හතරයි කොද වුදූඋපත් දෙදාහයි. මේක තමයි ශක්කවිති රජිරුවන්ගේ රාජ්‍ය මේ රාජ්‍ය දිනල දෙන්න චක්‍ර රතනේ ආන්ගේ චක්‍ර රථනයේ කොච්චර උත්තරීතරද ලොතුරා බුදුරජාණන් වහන්සේ ඒ චක්‍ර රතනයට වඩා මොන තරං මේලෝක ශ්‍රෂ්ටිද. රතිය ඇතිකරවන ඇල්ම ඇතිකරවන රතනය අතර භාගිතුන් වහන්සේ තරම් වටින රතනයක් මේ ලෝක තව නෑ. භාගිතුන් වහන්සේ මොන තරන් වටිනා රතනයක් ද මේ චක්‍ර රතනයයේ භාගිතුන් වහන්සේළඟ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නෑ. ඉදම්පිබුද්ධේ රතනම් පනීතන් රතන සූත්‍ර දේශනාවී ගාථාවක එක පේළිය මීතියන්නේ එදර ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් කියන කාරණාව අපි සූත්‍රයෙන් දේශනා කරනකොට අපිට යම් ප්‍රමාණය සිහිපත් එෙනවනම් මේ ලෝකෙ උත්තරීතරම රතනය නතර අති ශ්‍රේෂ්ඨතම රතනය මගේ භාගිතන් වහන්සේ කියලා ගේ අර්ථය මෙනෙහි කර කර මේ සූත්‍රයේ සජ්‍යායනා කරනකට තමයි මේ නිමක් නැති ආනිසංස මේ සූත්‍රයෙන් ලැබෙනවා කියල සඳහන් කරපු දේවල් යානිසංසයන් අපිට ලබන්ඩ පුළහන් වෙන්නේ කිසිීම තේරුමක් නොදැනම නමුත් ඉතාම ්‍රද්ධාවෙන් මේ සූත්‍රයේ දේශනා කරනකොට සවන් යමු කරගෙන හිටියොත් යම් කෙනෙක් එයත් ලබන් යසී මාන්තික ආනිසන්සය යම් කෙනෙක් භාගිතන් වහසේ දේශනා කරපු ආකාරයෙන් මදුරස්වරෙන් මේ සූත්‍රයේ සජ්්‍යායනා කරනවනං ඒත් ලැබෙන්නෙ ලොකු නිසංසය. යම් කෙනෙක් භාගිතුන් වහසේ දේශනා කොට වදාළ මෙඋතුම් සූත්‍රයේ වචනයක් වචනයක් ගාන අර්ථය මෙන්හිකරර මේ දේශනාව කරනවනං එක අතිශ්‍යෙයිම මහත්ඵල මහානි සංසදායකයි. එත අපි සඳහන් කළේ මෙවන් වූ සූත්‍ර දේශනාවක් කෝටි ලක්සයක් සක්වලකට ඇහෙන්ඩ දේශනා කරපු සූත්‍රදශ මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන එක පදයක මොන තරං අර්ථයක් තියෙනවද මේ අද මේ සාකච්ඡා කරන්නේ විසි පස්සනි ධර්ම දේශනාව නමුත් රතර සූත්‍ර දේශනාව තාමත් මේ සාකච්ඡා කරන්නේ තුන්ගනි ගාතාරතන ධර්මදේශනා විසි පහක් කරන්න සිද්ධ වුණනා ගාථ රතන තුනක් තාම යුරණේ. ඉදල ඉදම්පි බුද්ධෙේ රතනම් පනීතන් කියලකේ හැම ඒ රතනයන් අතරයේ භාගිතුන් වහස කොහොමද. අං ඉන්සා පොඩි පොඩි අවබෝධයක් හරි තියාගෙන මේක සල්්‍යායිනා කරනකොට භාගිතුන් වහසේ මෙන්න මේවාගේ රතනයක් කියලා මීට පසේ ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් කියනතැන අපිට මෙනෙහි වෙනවනන් ඒකම කොයි තරන් වටිනවාද. ඒ නිසායි මේ උතුම් සූත්‍ර දේශනාව, මේ විදිහර සාකච්ඡා කරන්න තීරණය කළෙත් නින්සා ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි මේ විසි පස්වෙනි ධර්ම දේශනාව මේ විදිහෙට නිමා කරමු රති ජනනට්ටේන රතනන්. කියල භාගිතුන් වහසිර කියන්නේ ඇයි කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එහි තත් අරුණු කීපයක් තියෙනවා ඉදිරියට සාකච්ඡා කරන්ඩ ඉදිරි දේශනාවකද ඒකාරණාටික සාකච්ඡා කරන්න ඉඩතියාගෙන මේ ලෝකේයේ ශ්‍රේෂ්ඨ රතනයන් අතර භාගිතුන් වහන්සේ තරං රතනයක් ඇතන් බුද්ධ රතනය තරග රතනයක් තවත් නැහැ කියන කාරණාව මනාව පැහැදිලි කරඩ හේතු සාධක සහිතව මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ අද දායකත්වය දරන්ටේ දනා ධර්මදානය කර්මය සඳහා නන් අයිරින් සහාය දැක්කූ සියල දෙනාගේ මදායිකත්තෙන් සැදැහැති දායක පින්වත් පිරිස ධර්ම දේශන අවිදාායකත්යේ දරනවා